आईबोवन कालीन प्रवृत्ति वार्ताकरणे अंक एक समट कालीन सत्य हरियटम कियन सियत रात्रि पुवत विकाशयाय मे मम लक्षिका प्रणांदु प्रथमेन सिरस्थल සෞඛ්‍ය නීති පිළි නොපැද්දොත් යලිත් 15 වෙනිදායින් පසු සංචරණ සීමා පැනවීමට සිදු වෙයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අවධාරණය කරයි. අදත් කොවිඩ් මරණ 43ක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13100 ඉක්මවයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුල ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. යුරෝපා දූත පිරිසට ජනපති කියයි. ඉන්දිය විදේශ ලේකම් අගමැති හමු වෙයි. දෙරටේ සම්බන්දතා ප්‍රවර්ධනයේට සාකච්ඡා පළදායි වුණා. විදේශ ලේකම් ශිංගලා කියයි. ජාතික සම්පත් විකිණීමට එරෙහිව සමගි ජන බලවේගය තෙල් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයක. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියම එජාප ආණ්ඩුව සදාකාලිකවම ඉන්දියාවට පවරා දී අවසන්. මම සටන් කරන්නේ ඒවා ශ්‍රී ලංකාවට යලි ලබා ගන්න. ඇමති උදය කියයි. සජිත් මහ වැස්සේ තෙමි තෙමි කළ ඉල්ලීම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට අධිචෝදනා කොළඹ මහාධිකරණයේ අවට දැඩි ආරක්ෂාවක් ලොවම කලබන පැන්ඩෝරා ලෝක නායකින් දේශපාලචින් ප්‍රභූන් සුපිරි තරු විදේශ රටවල කළ ගනුදෙනු හා වත්කම් ව්‍යාපාර ගැන තොරතුරු රසක් අනාවරණය වෙයි හිටපු අමාත්‍යවරියක් වන නිරුපමා රාජපක්ෂගේ නමත් පැන්ඩෝරා ලේඛනවල පන්දුවාර 20යි 20 ලෝක කුසලානයට සහ ඕමාන තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්වයයි. ප්‍රතිමෙන් දේශීය පුවත්. දේශපාලකණින් ඇතන් ප්‍රබුන් සහ සමාජ පිළිගැනීමක් ඇති පුද්ගලින් එකවරම පෝසතුන් වෙන්නේ කොහොමද? මේක අපේ රටට වගේම ලෝකයටම තියෙන ප්‍රශ්නයක්. ඇතමුන් සර්ව සාධාරණව මුදල් හම්බ කරද්දී සමහර පුද්ගලින් ආයතාලෙස විසිසේ මුදල් හම්බ කරනවා. බොහෝ විට එවන් දූෂණ වංචා ආක්‍රමිකතා හෙළි කරන්නේ ලෝකයේ පුරාම දිවි හිමියෙන් සටන් කරන මාධ්‍යවේදීන්. ICIJ හෙවත් අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය එහිලා ප්‍රමුඛයි. එවැනි ගණිතන පිළිබඳ තවත් දැවැන්ත අනාවරණයක් මේ වන විට මෙම සංගමය සිදු කර තිබෙනවා. ඒ පැන්ඩෝරා පේපර්ස් හරහායි. ලෝ ප්‍රකට ධන කුවේරෙන් ලෝ ප්‍රකට ජනතා නායකින් තරු සුපිරි ක්‍රීඩකෙන් නලු නිලියන් සිය වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව ඒවත් සැඟ වූ ආකාරය පිළිබඳව සහ විවිධ රටවල සිදු කරන ගනුදෙනු පිළිබඳව පැන්ඩෝරා පේපර්ස් තොරතුරු අනාවරණය කර තිබෙනවා. මෙම නව තොරතුරු වලට අනුව ලෝ පුරා සිටින වත්මන් සහ හිටපු නායකින් 35 දෙනෙකුගේ මූල්‍ය රහස් ඔවුන් විසින් හෙළි කර තිබෙනවා. ජෝර්දාන රාජ්‍ය බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්‍රයා සහ ඔහුගේ බිරිඳ රුසියානු ජනාධිපති බ්ලැඩිමීර් පුටින් චෙක් අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රේජ් බබිස් තුළු රටවල් රසක නායකින් සහ දේශපාලචීන්ගේ රහසිගත වත්කම් පිළිබඳ මෙමගින් මෙවන විට හෙළිදරව් වී තිබෙනවා. මෙම තොරතුරු අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමද සඳහන්. ඇය සහ ඇගේ සැමියා වන තිරු කුමාර් නඩේෂන් එක්ව ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝභෝගී නිවාස මිලදීගෙන ඇති බවටයි එම තොරතුරු වල වැඩිදුරටත් සඳහන් වන්නේ. කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාට පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කැබිනට් අමාත්‍යවරු සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සතු රහසිගත සමාගම් සහ ඩොලර් මිලියන ගණනක මුදල් පිළිබඳව මෙහි තොරතුරු ඇතුළත්. ඉන්දියා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කර්, සුපිරි පොප් ගායිකා ෂකීරා, ප්‍රකට ඉන්දියා ව්‍යාපාරික අනිල් අම්බානි සතු රහසිගත විදේශීය වත්කම් පිළිබඳවත් පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙනවා. රුසියානු ජනාධිපති පුටින්ට අයත් මොනෙක් රාජ්‍යයේ පිහිටි රහසිගත දේපළ පිළිබඳවද අනාවරණයක් කර තිබෙනවා. මේට අමතරව රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 300කට වැඩි පිරිසකගේ තොරතුරු මෙවන විට ඔවුන් අනාවරණය කර තිබෙනවා. දැන් මෙවැනි ආකාරයක ධනය රටක ධනය පිටරටට අරන් යනවා කියලා කියන්නේ සම හෝමාරුවක් නෙමෙයි විෂම හෝමාරුවක්. ඒක බලෙන් සහ තාමත්ම පූත ආකාරයට සමාජයේ ධනය තමන් සන්තය කරගෙන ඒ ධනය පිටට යවීම කරන්නේ. ඒ වගේම මහන්සියෙන් සහ ඒ වගේම තමන්ගේ උත්සාහයෙන් ධනය සපයන පුද්ගලයින්ට විශාල අවශ්‍යයක් වෙනවා. पत्र තොරතුරක් මත ගිහිල්ලා විමර්ශනයක් ආරම්භ කරන්න. අපේ රටේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 වෙනි වගන්තිය ප්‍රකාරව තමයි මේ තොරතුරක් සම්බන්ධව එහෙම නැත්නම් අපරාධයක් සම්බන්ධව තොරතුරු පොලිසියට ලබා දීම එහෙම නැත්නම් තොරතුරු වාර්තා කිරීම පොලිසිය විසින් නීත්‍යානුකූලව කළ යුත්තේ.
මේ පිළිබඳව අද දේශපාලනඥයින්ද අදහස් පළ කළා. තිරු නඩේෂන්ෝ නිරුපම රාජපක්ෂ මේ රාජ්‍ය චෞර වලල්ලෙන් එළියේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ වලල්ලේ ඇතුළෙම ඒ වලල්ලේ අයගෙම ධනයද කියන එක ඉතාම සාධාරණ සැකයක් අපතුල මතුවෙමින් තිබේ. ඔබ හිතන්න මේක දූෂිත රාජ්‍යයක් නෙවෙයි. පැන්ඩෝරා පේපර්ස් එළියට එනකොට ඒක ඇතුළේ ඉන්න රාජපක්ෂ පවුලේ කෙනෙක්. මේ ලිදරව් වෙන්නේ සියල්ල නෙවෙයි හොඳේ. ඔබගේ දරුවගේ පාසල සංවර්ධනය කරන්න තියෙන සල්ලි බෙහෙත් පෙත්තක් නැතුව ලෙඩ ඇදීම් අවසන් හුස්ම ඉලීම සඳහා පොරබද ලෙඩුන්ට වියදම් කරන්න තියෙන සල්ලි ඒකට විරුද්ධව මේ රටේ ජනතාව නැගී සිටිය යුතු නැත්ද යම් කිසි දේශපාලකයෙකුට නම් තියෙනවා නම් එයාගේ දේපල පිපයාගත් ආකාරය පිළිබඳ අල්ලස්සා දූෂණ කොමිසම අනිවාර්යෙන් සාබලිය යුතුයි මට ආරංචි විදිහට විශ්‍රාමික දේශපාලකයෙක්ගේ තමයි නම තියෙනවා කියන්නේ ව්‍යාපාරික පවුලකට සම්බන්ධ මම දන්නේ නම් ගැන කතා කිරීමේ වැදගත් වෙන්නේ මේ අය සම්බන්ධයෙන් අයිතු ලෙස දේපලිපියම සිදු කර ඇද්දයි වහාම අල්ලස්සෝ දූෂණ කොමිසම සුවබැලීමක් කළ යුතු පැන්ඩෝරා මේ පත්‍රිකාවේ ඉන්න කෙනා කවුද කියලා රාජපක්ෂ කෙනෙක්නේ මේ රාජපක්ෂ කෙනාගේ ස්වාමි පුරුෂයා ගැන සඳහන් වෙනවනේ අර මල්වාන ඉදම කාගේ නමටද තියෙන්නේ මේ වගේ සම්බන්ධතා ගොඩනගන්න ගත්තොත් මේ පත්තරවලට ලියලා ඉවර කරන්න බැරි වෙයි දැන් මේ හෙළුව වහගන්න බැරි කමට තමයි විපක්ෂයට චෝදනා කරන්න පටන් අරගෙන තියෙන්නේ කියලා මම මේ වෙලාවේ සඳහන් කරනවා ඒකට රජයක් හැටියට කොහොමද මැදිහත් වෙන්නේ කියන එක ගැන එකපාරටම ප්‍රකාශයක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් අයථා විදියට ශ්‍රී ලංකාවේ මුදල් උපයීමක් කරලා තිනවා නම් ඒකට රටේ අපේ නීතියක් තිනවා. ඒ නීතිය අනුව කටයුතු කරන්න සූදානම්. ඒක ඒද බීද සීද ඩීද කියලා අදාළ වෙන්නේ නැහැ. මෙරට සංචාරයේ නිරත යුරෝපා සංගම් නියෝජිත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බවයි. යුරෝපා සංගමේ නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ මිරිහානේ පිහිටි සියපුත් ගලික නිවසේදී යුරෝපා සංගම් GSP ප්ලස් ක්‍රමයේ යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාවය ශ්‍රී ලංකාව සමග එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයෙන් දූත කණ්ඩායම අපේක්ෂා කර තිබෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයින් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබුවා. සංචාරයේදී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබා දීමට ඉඩ ප්‍රස්තාව හිමිවන බව පෙන්වා දුන් දූත පිරිස ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සහය ලබා දෙන බවද සඳහන් කර තිබෙනවා. අවශ්‍ය කමිටුපත් කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත් නීතිපතිවරයාටත් උපදෙස් ලබා දී ඇති අතර ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එලෙසම වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවයන් අනුව කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. සිවිල් සංවිධාන සමග අන්‍යෝන්‍ය සමදතාවෙන් ක්‍රියා කරන අතර ඒවා ඒ සහය රටේ සංහිඳියාව සහ දියුණුවට ලබා ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. පසුගිය වසර දෙක තුළ උද්ඝෝෂණ වලට කිසිදු අවස්ථාවක බැටන් ප්‍රහාර ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට උපදෙස් ලබා දුන් බවත් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන් කළ බවත් මෙහිදී ජනාධිපතිවරයා පැවසුවා. රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශවයන් සාවාද්‍ය මතවාද ඇති කිරීම කනගාටුදායක බවද හේතම පැවසුවා. රට ඉදිරියට ගෙන යන රජයේ සැලැස්ම පිළිබඳව කළ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳව දූත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය සහ ස්තුතියද පළ කර තිබෙනවා. සිව්තින නිල සංචාරයකට දිවයිනට පැමිණි ඉන්දිය විදේශ ලේකම්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද හමු වුණා. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති හා සංචාරක ව්‍යාපාරය බෞද්ධ සම්බන්ධතා ප්‍රවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය වන අංශ ගණනාවක් පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡාවට ලක් වුණා. කුෂිනගර් ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත් කළ වහාම එදක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි ඉන්දියා විදේශ ලේකම්වරයා මෙහිදී සඳහන් කළේ. සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීම පිළිබඳවද මෙම හමුවේදී අවධානය යොමු වුණා. රටවල් දෙකෙහිම ඉන්නත් කරන ක්‍රියාවලිය ඉතා හොඳින් ක්‍රියාත්මක වීම හේතුවෙන් නැවත සම්බන්ධතා ආරම්භ කිරීමේ වැදගත්කම ශ්‍රින්ග්ලා මහතා මෙහිදී අවධාරණය කළා. ඔක්තෝබර් 2 වනදාට යෙදුණු මහත්මා ගාන්ධි
ගාන්ධිතුමන්ගේ 152 වන ජන්මදින සංවත්සරයේ නිමිත්තෙන් ගාන්ධිතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවටද ඉන්දිය විදේශ ලේකම්වරයා එක් වුණා. I had a very productive meeting with His Excellency Mr. Mahinda Rajapakse, Prime Minister of Sri Lanka. Virtual bilateral summit between Prime Minister Narendra Modi and Prime Minister Mahinda Rajapakse in September 2020 was an important milestone as it set the template for the future evolution of our cooperation in fields such as defense and security, health, tourism, trade and commerce and people to people ties. The government of India will also support the development of facilities for tourists and pilgrims. Tourism is an important part of our people to people cooperation. The foreign secretary referred to the inaugural flight to Kushinagar, the international Buddhist airport of India. We consider that to be a landmark event. No fewer than 100 Buddhist monks will be joining that flight to Kushinagar. On the personal initiative of Sri Narendra Modi, the Prime Minister of India, a special fund has been established of approximately $15 million for the purpose of supporting Buddhist temples, monasteries, kovils, and so on. ඉන්දිය රජයේ ආධාර මත මෙරට ඉදිකළ නිවාස ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනගත කිරීමද ඉන්දිය විදේශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුණා. ඉන්දිය විදේශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක්ද අද සිදුවුණා. කොරෝනා වසංගතයේ හමුවේ කලාපීය බලවතෙකු ලෙස සේම අසල්වැසි රාජ්‍යය ලෙස ඉන්දියාව අප රටට ලබා දෙමින් සිටින සහය අගය කළ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කර මෙම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බවයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සීයම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමට අනුව සදාකාලිකවම ඉන්දියාවට පවරා දී අවසන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. තමන් වසරක කාලයක සිට සටන් කරන්නේ මෙම තෙල් ටැංකි යලි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට පමණක් බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ. ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සීයම මේ වන විටත් 1987 සහ 2003 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව ඉන්දියාවට බාර දීලා හමාරයි. මා ඉන්දියාව සමග ගැටෙමින් වසරක් පුරාවට උත්සාහ දරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි නැවත ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් පමණමයි. පසුගිය ආණ්ඩු විසින් මේ තෙල් ටැංකි ඉන්දියාවේ භුක්තියට බාර දීලා තියෙන නිසා ඒ අයට සම්පූර්ණ අයිතියක් තියෙනවා ඒ තෙල් ටැංකි බලන්න යන්න ඒක කාගෙන්වත් අහන්න අවසර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ අය පසුගිය දවස් දෙකේ රටේ ඇති කළ බොරු කලබගෑනිය දැක්කම මට සිහිපත් වෙන්නේ තල් ගහක් යට නිදාගෙන හිටිය හාවෙක් තල් ගෙඩියක් තල් අත්තට වැටෙනවම විශාල සද්දයක් ඇහුනම වහාම නිින්දෙන් බය වී ඇහැරලා ලෝකෙ පෙරලනෝ කියලා කැලේ හරහා දුවනකොට අනිත් සත්තු කිසිම වග විභාගයකින් තොරව හාවා පිටුපස ලෝකෙ පෙරලනෝ කියමින් දිව්ව කතාවයි. මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීමට සූදානමක් ඇති බව පවසමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. ඒ දෙමටගොඩ පිහිටි කණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටයි. අපේ ජාතික සම්පත් ඒවා පිටරටියන්ට දෙන එක කියන්නේ ආයෝජනයක් නෙවෙයි. එමනම් ඒගොල්ල සම්පත් ගෙනෙලා මෙහෙ ආයෝජනය කරන්න ඕන. විකුණ විකුණ ආයෝජන කියන. කණිජ සහ තෙල් සම්පත් මේගොල්ලන්ගේ සම්පත් ටික පිරිපහදු ආදියට දැන් කුරුබානම් අල්ලනවා. දැන් ඒවා විකුණන්න හදනවා. මේ කනගාටුදායක තත්ත්වයක් වහල්ලු වගේ මේගොල්ල පිටිපස්සේ වැටලා ඉන්න කට්ටියක් එක්ක එකතු වෙලා ඒ වහල්ලුන්ගේ ආශිර්වාදය ලබාගෙන මේගොල්ල මේ රට හූරා ගන්න ආරම්භ කරලා තියෙනවා. සැංගිලා හෝටලේ ලබා දුන්නා චීනෙට කොළඹ වරායේ නගරේ චීනෙට ලබා දුන්නා කොළඹ වරායෙන් අක්කර 13ක් චීනෙට ලබා දෙන්න යනවා මහින්ද රාජපක්ෂ පැතුමා. එයාගේ සහෝදරයෝ දෙන්න දැන් යුගදනේ බලාගාරයේ 140ක් පමණක් නෙමේ සමස්ත බලශක්තියම ඇමරිකාවේ නිව්පෝර්ට් සමාගමට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මහා රෑ මංකොල්ල කෑව අපේ බලශක්තිය. චීනෙට කොළඹ වටිනාම ඉඩම් ටික විකුණන ගමන් එයා පැත්තෙන් යුගදනමි බලාගාරයේ ඇමරිකාවට 140ක් දැන් විකුණලා අවසానයි. රාත්‍රියේ හොර රාසයේ ගිවිසුම අත්සන් කරා. අද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වසර දෙකක් යන්න කලින් රට විකුණමින් වෙන්දේසි කරමින් යනවා කියන එක අපි මේ වෙලාවේ රටේ ජනතාවට කියන්න ඕනි. ඉන්දිය විදේශ ලේකම්වරයා ලංකාවට ඇවිල්ලා එයාගේ අයිති දේපල වගේ එයාට හිතන හිතන තැන්වලට ගිහිල්ලා අපේ රටේ සම්පත් ටික හූරගෙන කන්න බලනවා. ආණ්ඩුව ඉතාල නරක විදියට ජනතාව स्वकीय मेतिवर्ण प्रकाश वाल दुनु पोरंदु अमतक्करमीन रटे बलशक्ति अनागते दीर्घ काले कटे मेरटे एलएनजी सपयुम विदेश समागम वल्ट पावरन देशीयत्वे मूल करगेन तमय आवे हबै आंडु मे रटम बंकलुत करला
අද අපේ රටේ තියෙන වැදගත්ම සම්පත් එක විදේශීය සමාගම් වලට විදේශීය රටවල් වලට මේ විකුණන්න ආරම්භ කරලා තියෙනවා. අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ දෙයියනේ අපේ අනාගත දරුවෝ වෙනුවෙන් මේ රටේ දේපල ටික මේ රටේ දරුවන්ට තියන්න කියලා. අද චීනය ආක්‍රමණය කරනවා, ඉන්දියාව ආක්‍රමණය කරනවා, අද ඇමරිකාව ආක්‍රමණය කරනවා, අද ජපානය ආක්‍රමණය කරනවා. මේ සියලු දෙනාම මේ රට කෑලි කෑලි වලට බෙදලා කඩාගෙන අරගෙන යන්න හදනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර අද බහර දුන්නා. අදාළ විත්තිකරුවන් අධිකරණයට රැගෙන ඒමේදී අධිකරණ භූමිය තුල සහ එයවට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙනු දක්නට ලැබුණා. පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ විත්තිකරුවන් 24 දෙනෙකු අද දින කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී මහාධිකරණ සංකීර්ණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබුණා. අධිකරණ සංකීර්ණය තුල මෙන්ම අධිකරණ සංකීර්ණයෙන් පිටත ප්‍රදේශයේද ආරක්ෂාව දැඩි කර තිබෙන අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. අධිකරණයට ඉදිරිපත් කර තිබූ විත්තිකරුවන් 24 දෙනාට නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා පත්‍ර බහර දීම අද පෙරවරුවේ ප්‍රථමයෙන් සිදු වුණා. එහිදී විත්තිකරුවන් 14 දෙනෙකු වෙනුවෙන් පමණක් නීතිච්චවරු පෙනී සිටි අතර මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ නව්ෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු වෙනුවෙන් නීතිච්චවරු අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ පිළිබඳව විනිසුරු විමසූ අවස්ථාවේදී නව්ෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් පිරිස අධිකරණයේ හමුවේ කියා සිටියේ තමන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයේ වියදමින් දමිළ භාෂා දන්නා නීතිච්චයෙකු පත් කරන ලෙසයි. ඒ අනුව මෙම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා දමිළ භාෂාව දන්නා නීතිච්චවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල විසින් ශ්‍රී ලංකා නීතිච්ච සංගමේ සභාපතිවරයාට නියම කළා. මෙම නඩුවේ චෝදනා පත්‍ර සිංහල භාෂාවෙන් ඉදිරිපත් කොට ඇති හේයින් තමන්ට එහි දෙමළ පරිවර්තනයක් ලබා දෙන ලෙස නඩුවේ ප්‍රධාන විත්තිකරුවන නව්ෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 17 දෙනෙකුද අධිකරණයෙන් ඉල්ලීමක් කළා. මොහමඩ් අක්‍රම අහකම් නැමැති විත්තිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන්ට චෝදනා පත්‍රයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව විත්තිකරුවන් ඉල්ලා සිටියේ ආකාරයට මෙම නඩුවේ චෝදනා පත්‍ර දමිළ සහ ඉංග්‍රීසි මාධ්‍යයට පරිවර්තනය කර ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල විසින් පැමිණිල්ලට නියම කළා. විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර බහර දීමේ අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරික සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය මෙම නඩුවට පාදක වන සිද්ධීන් හා කරුණු ඉතා සංවේදී ආකාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළා. මෙම නඩුවට පාදක වන චෝදනා පත්‍රයේ ලංකා ඉතිහාසයේ මෙතෙක් අසා නොතිබුණු ආකාරයේ චෝදනා පත්‍රයක් යැයි සඳහන් කළ අතිරික සොලිසිටර් ජෙනරාල් වරිය එහි චෝදනා 23270ක් අන්තර්ගත වන බව සඳහන් කළා. එම චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා අදාළ විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අපරාධ විමර්ශන අංශවල දක්ෂතාවයන් ඇගීමට ලක් කරමින් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ඇතැම් විමර්ශන කටයුතු සඳහා ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු පරීක්ෂණ ආයතනවල සහාය ලබාගත් බවද සඳහන් කර සිටියා. ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල විත්තිකරුවන්ට නියම කළේම නඩුවට අදාළ අධිචෝදනා පත්‍රවල ලේඛන අතිවිශාල සංඛ්‍යාවක් පවතින බැවින් ඒවා අද දින රැගෙන යාමට අපහසු නම් අද සිට මාසයක් ඇතුළත අධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බවයි. ඉන් අනතුරුව නඩුව නැවත නොවැම්බර් මාස 23 වනදා කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල මෙහිදී නියම කරනු ලැබුවා. රටේ සාගතයක් ඇතිව හොත් එහි වගකීම වත්මන් ආණ්ඩුව බාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගොවි හදගැස්ම දෙවන වැඩසටහනට අද එක් වෙමින්. දැන් මොකද මේ වෙන්නේ? අපිට පේනවා මුළු රටේම සාගතයක් නිර්මාණය වෙනවා. එළවලු බව බොහෝක නිපදවපු ගොවිය හාමතේ ගොවි නිෂ්පාදන විනාශ වෙලා ඉවක් බවක් නැතුව පෝර තහනම් කරලා අද ගොවියා සහ මුලින්ම අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනවා. මේ සාගතේ වග උත්තරකරුවන් මේ වර්තමාන ආණ්ඩුවයි. වෙනදා ගොවියා ගියේ ගොවි බිමට වගා කරන්න. දැන් වගා කරන්න බීජ ටික නැහැ. දැන් ගොවියට සිද්ධ වෙලා තියෙනවා වගා බිමට යනවා වෙනුවට තමන්ගේ දුක කියන්න අධිකරණයට යන්න. මේ ගොවිය කියන්නේ සහන ඉල්ලන අය නෙවෙයි, වරදාන වරප්‍රසාද ඉල්ලන අය නෙවෙයි. මම බොහොම පැහැදිලිවම කියන්න කැමතියි, සමගි ජන බලවේගය මේ ගොවියට නිර්මාණය වෙලා තිබෙන මේ අන්ධකාරී තත්ත්වය අපි තවදුරටත් ක්‍රියාත්මක කරන්න අපි ඉඩ දවන්නේ. මේ ගොවියාට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නට අපි අනිවාර්යයෙන්ම වීදි බසිනවා. මේ ආණ්ඩුව කරලා තියෙන්නේ ගොවියා ජීවත් කරවන හැම දෙම තහනම් කරලා තියෙනවා. මම පැහැදිලිව කියන්න කැමතියි, ගොවියා රකින්න යුගය අත ළඟයි. ඒ යුගය බිහි කරන්නට සමගි ජන බලවේගය අපි සූදානම් කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. නිසි නිරෝධාය නීති අනුගමනය කරන්නේ නැතිනම් ලබන 15 වනදායින් පසු යළි සංචරණ සීමා දැඩි විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේලු ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 43ක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 43ක් අද වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගේ පුත්කලින් අතරට කාන්තාවන් 19ක් හා පිරිමි පුත්කලින් 24 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,102 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සිකුරාදා රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකීන් කොටස් වශයෙන් අද සිට සේවයට කැඳවනු ලැබුවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් නිරන්තරයෙන් ඉල්ලා සිටියත් ඇතමුන් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන අයුරුයි අපට දක්නට ලැබුණේ. විවෘතකර දින සිට අද වන දින තෙක් අපි ප්‍රායෝගිකව අධ්‍යක් විදේ තමයි සමහර කිසිම සෞඛ්‍ය මාර්ගෝපදේශයක් පිළිපදින්නේ නැති බව. නමුත් අපි අධ්‍යක්ක දේ තමයි මෙම කරුණු කාරණා වලට මහ ජනතාවගේ යම් කිසි ප්‍රමාණයක් කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඉතින් මේවන් හැසිරීමක් සිදු වුවොත් අපිට නැවත වරක් 15 වෙනිදා රට සම්පූර්ණ විවෘත කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. අපි සියලු දේම තීරණය කරන්න වෙන්නේ අපිට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අනුව. දැනට රෝගීන් ප්‍රමාණයත් වාර්තා වීම දිනෙන් දින අඩු වෙනවා, මරණ ප්‍රමාණයත් දිනෙන් දින අඩු වෙනවා. හැබැයි අපි මේ මෙලෙස වගකීමකින් තොරව කටයුතු කරොත් ආපෝසරයක් රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා නම් මරණ ප්‍රමාණය වැඩි වුණොත් අපිට නැවත වරක් සීමාවන් දාන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. වයස අවුරුදු 15ත් 19ත් අතර ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම සතිය තුල ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙනු ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. රටේ ජනතාව ලබා දුන් සහයෝගය මත තමයි මේ තත්ත්වයත් අපිට පාලනය කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් ජනතාව බුද්ධිමත් මේ රටේ. මම හිතනවා රටේ ජනතාව ඉදිරි සති දෙක තුන විශේෂයෙන්ම මේ ඔක්තෝබර් මාසේ මේ ආකාරයෙන්ම බුද්ධිමත්ව ක්‍රියා කරලා මේ කොවිඩ් පරාජය කරන්න කටයුතු කරයි කියලා. දැනට වයසරු 12 19 අතර වූ කාණ්ඩයේ නිදන්ගත රෝග ඇති යුවා දරුවන්ට මේ අවස්ථාවේදී එන්නත් කරණය කරනවා. අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. එන්නත් කරන අවසන් වූ වහාම වයසරුදු 15 19 අතර වූ කාණ්ඩයේ එන්නත් කරණය ආරම්භ කරනවා කියලා අතිගරු ජනාධිපතිතුමා බොහෝ දුරට මේ සතියේ මේ පිළිබඳව උපදෙස් ලබා දෙයි. කෙසේද එන්නත් කරණය කරන්නේ කියලා. ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් සියලු වගකීම් බාරගෙන ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට කටයුතු කරන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ දරුතරු සුරකිමු ජාතික සංවිධානයේ ප්‍රථම මාධ්‍ය හමුවට එක්වෙමින්. ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් මේවන විට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණ වී තිබෙනවා. ඒ අනුව දරුවන් පත්වී තිබෙන දුෂ්කරතාවයන්ට කඩිනම් විසඳුම් ඉල්ලා පාසල් ළමුන් සුරකීමේ දෙමාපිය සංගමය අද දැරණියගල නගරයේදී විරෝධතාවයක නිරත වුණා. ඇත්තටම ගුරුවරුන්ට ජීවත් වෙන්න ගෞරවනීය වැටුපක් අවශ්‍යයි. අපි එතන එකට හිටගන්නවා. හැබැයි ඒ සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග කරන්න සුදුසු අවස්ථාවක් නෙමෙයි මේක. මේ ළමයින්ගේ ප්‍රශ්නයට සාධාරණව මැදිහත් වෙනවා. මේක ළමයින්ගේ ප්‍රශ්නයක්. මේ අතර දරුවන්ගේ අයිතිය උදෙසා පිහිටවනු ලැබූ දරුතරු සුරකිමු ජාතික සංවිධානය ප්‍රථම මාධ්‍ය හමුව අද පෙරවරුවේ පැවැත්තුවා. ඒ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මෙතෙන්දී අපි කියන්නේ වර්ධනේ නරකයි කියලා. මම කවදාකවත් කියන්නේ නැහැ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එහෙම නැත්නම් ආණ්ඩුවත් එහාට මෙහාට මේ කමාදින නිසා එයින් තැල්ල තිබෙන්නේ කවුද? මේ රටේ අහිංසක දරුවෝ. මේ නිසා මම පසුගිය දවස්වල ගුරු සංවිධාන කීපයක් මේ ස්ථානට ගෙන්නලා සාකච්ඡා කළා. මේකේ වගකීම මම සම්පූර්ණ බාර ගන්නවා. එමෙන්ම පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කළේ ඔක්තෝබර් 6 වන දින ජාතික කළු විරෝධතා දිනයක් ලෙස නම් කර ගුරු ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවට බල කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවයි. ඔක්තෝබර් 6 වෙනිදා ජාතික කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරනවා. ඒ නිසා අපි සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබේ නිවස ඉදිරිපිට, ඔබේ ආයතනයේ කාර්යාලය ඉදිරිපිට, මේ පාසල් ඉදිරිපිට කළු කොඩියක් ඔසවා මේ ගුරු විදුහල්පතිවරු ගෙන යන්නා වූ අරගලයට එක් වෙලා සහාය දක්වන්න. ඇත්තට දරුවෝ ගැන ආදරයක් ඇක්කුමක් දයාවක් තිබෙනවා නම්
අන්න පින්නන්න හොඳම දවසේ තමයි පසුගිය පළවෙනිදා එහෙමත් බැරි නම් අන්න එනවා තව දවස් දෙකකින් ජාත්‍යන්තර ගුරු දිනය එදාටවත් අඩුම තරමේ මේ ආදරේ දයාව කරුණාව පින්නන්න පුළුවන්කම තිබෙනවා මේ අතර අද පාර්ලිමේන්තුවේදීද ගුරු ගැටලුව සම්බන්ධයෙන් අවධානයට ලක් වුණා ගුරුවරුන්ගේ ගෞරවය කෙලසන විදිහ දේවල් තමයි කතා කරේ නමුත් මේ අය ඉල්ලන්නේ මේ අයට හිමි වැටුප මේ ප්‍රශ්නේ දිගටම ඇදගෙන යෑම තුල ගරු ඇමතිතුමා ඇත්තටම මේ රටේ දරුවන්ගේ තමයි අනාගතේ විනාශ වෙන්නේ ගරු මුදල් ඇමතිතුමා දොළොස්වෙනිදා ඉදිරිපත් කරන අයවැය අද මාධ්‍ය මගින් වාර්තා කරලා තිනවා අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වැඩිපුර ලබා දෙන්න සූදානමක් තිබෙනවායි කියන එක. තව සතියක් බලමු. දැන් සියත පිටිය. පොන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ ඕමාන තරග සංචාරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. ओमान तरंग संचारियट सहभागी वन श्रीलंका कंडायम दिवैनेन पिटत्वयामट नियमितव तिबुने ईये दिने नमुत ओमानेट बलपायती अयापत् कालगुण तत्वे हेतुवेन श्रीलंका कंडायम पिटत्व गिये नहे ශ්‍රීලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළත්. අතරම හොඳ තරගාවලියක්. මොකද World Cup preparation වලට ඉතාමත් වැදගත්. අතරම පහුගිය දින කීපෙදී අපි හොඳ පුහුණු තරග කීපයක් හෙත්තාරම් පිටියේදී ප්‍රවැත්තුවා. අපි බලන්නේ step by step යන්න හැම තරගයක්ම ජය ගන්න. ඉතින් හොඳ විශ්වාසයක් තියෙනවා. අපි හොඳට prepare වුණා. ඉතින් team environment එක හොඳයි. මුලින්ම මූලික වටේ තරග තුර ජයග්‍රහණය කිරීම තමයි සැලසුම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ තරග තුන ජයග්‍රහණය කරලා main tournament එකට ගිහිල්ලා ඒ main tournament එකේ තියෙන තරග step by step तरंगावलिय තොරතුරු සජීවව ඔබ වෙත ගෙනීමට අප සූදානමින් සිටිනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.